සාදු 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 නමෝතස්සේ භගවෙතු අර හතු සම්මා සම්බුද් දස් ඉභාග්‍යවත්තුූ අරහත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වීවා සාදු සාදුසා අපගේ ලක්දිරණට තු ශ්‍රී ස අධර්මය දායාද කළ දීප්ප සාධක වූ අපට අනුබුදු කෙනෙකු බඳූ මිහිඳු ම හරහතන් වහන්සේ, නමස්කාර වීවා සාතුසාසාදු. ඒවාගේ මේ යුගී අපට ගෞතුම් බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ සලසාදුන් අපගේ පරම පූජිනය ගුරුදේවෝත්තම පිවල්ලොකු සාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිහිර්ගාෂ සැලසේවා සාදුසාදුූ ශ්‍රද්ධාවන්ත පින්වතුනේ අදත් මේ පින්වතුන්ට ඉතාමත් වටිනා දහන් අනුශසනාවක් සරවනය කරන්න අවස්ථාව සැල්ලසෙනවා මිහිදු ප්‍රදීපෙන් දුරු ගණදුර පිළිබඳව අපි දහන් කතාව පවත්වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක්තිරණට වඩින්ඩ කලින් මේ ලක්දරනේ තිබ්බ තිබ්බේ විශාල අන්දකාරයක් අවිද්‍යාව කියන අන්දකාරය මිත්‍යාවදුෂ්ටි කියන අන්දකාරය ජීවිතයේ අතාරතය නොදන්නාකමනං වූ අන්දකාරය. මිඳු මාරහතන් වහන්සේ ලංකාවට වැඩම කරයිෙන් පස්සේ තමයි මේී තියෙන අඳුර නැසිලගේ. ඉතින් අපි අදත් කතා කරන අද ලස්සන කාරණාවක් වටිනාකාරණාවක් අපි ජීවිතයට දැනෙන කාරණාවක් අද අපි සාකච්ඡා කරවා. කට අපි විටිංවිට ඉගෙන ගත්තා අපිට මිහිදුම හරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ නැත්තං ලංකායි මිනිස්සුන්ට ඇත්තටම ජීවිතය ගැන යථාර්ථයක් අවබෝධි කරගන්නට බැරි වෙනවා. මිනිස්සු කර්ම විපාක විශේ පිළිබඳව දන්නේ ජීවිත අවබෝධ ගෙන දන්න නෑ. හුදෙක් මේ මනුස්්‍යයාගේ ජීවිත නැසිල යන හැට මේ මනුස්්‍යයාට ජීවත්ට තිෙන සුළු කාලයයි ඒ සුළු කාලී තුළ මනුෂය මොකක්ද කරන්න ඕන කියන කාරණාව අපි මිනිස්සු රංකා මිනිසු දෙැනගෙනහිටයනෑ මිඳු මහරාතන් වහසේ නොවඩින තා. අද වනත් බටහිර රටවල්වල දරුවන් ඉපදෙනවා පාසල් යනවා ඉගෙන කියගන්නවා රස්සාවල් කරනවා දරුමල්ලු හදනවා අවසාන මැරි ලෑනෝ ඕවු ඕකම තමයි අපිටත් වෙලා තිිප්පි ඉප දෙනවා ජීවත්වෙනවා එතුකුට දැන් ඔබ අමීට කලින් අහලා තියෙනවා කනකැස්් බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලබ මනුසුපත්තියක් ලැබුණ කලා ඒවාගේ දුර්ල්ලබ මනුසුපපත්තියක් ලැබුණේ මනුස්සයකුට ඉතාමස් සුළුකාලයකට ඒ ලැබුණේ ඉති කාලබීලා ඉඳල මැරිල යන්ටද ජීවිතයට මොනවා දෙකතු කරන්න හරය කියයන්නේ රදර ගොඩාක් මැදිින් චූටි අවස්ථාවක් කෙනකුට දවනු නිරේ වැටිලයිට පු කෙනෙකුට චූටි අවස්ථාවක් මනුසොලෝකෙටඉඩ ලැබෙනවා. තේ සං සත්තුව වෙලා ඔවුට වැස්සට දෙෙමේදා බලව සතුන්ගේ ගොදුරු බවට පත්වෙෙලා දුක් ඉඳවිඳ ඉන්නයාලට චූටි අවස්ථාවක් ලැබෙන මනුස්්‍යයෙන් අතරටයෙන්. ප්‍රේතලෝකය අවුරුදු ගණනක් දුක්කි දලා චූටි අවස්ථාවක් ලැබෙන මනස්සලෝකිරෙන්. මනුසුලෝකට ාවට පස්සීමේ මිනිසුකරන්න මොනවාදද එක එක්ක නැත්තක රා්ඩුවනයකද නින්දා පාස කරගන්නේ එකද රන්්ඩුවනයකද ඉ අපි මෙහි ආාපු තැනත් දන්න ටන මැරිල යන තනත් දන්න ත්නේ අම්බලමකට ගොඩ වුණා වගේ මනුසුලෝකට ගොඩ වෙච්ච වෙලාව අර වැස්සකට අබලමකට ගොඩ වුුණවාගේ ඒ අම්බලමාසේත් කා කොටා ගන්නවාද ඉරිෂියාව කරෝධී වෛරය යිතිවාහසකන් තිනා ගැනීම අර පොඩි වෙලාව ඇතුළ වැස්ස පැව්ුවට පස්ගම්බල මෙින් යන්න ඕෝ වැස්සටයි ගොඩ වනේ. එහවගේ සතරාපායි උපත්තියෙන් උපත්තියට යන ගමන් අපිට එක මනුස ජීවිතයක් ලැබුණා. එතුහි මනුස ජීවිතය අපි මොනුවද මේ කරන්නේ. කියන කාරණාව තමාගෙන් තමා විමසන මිනිස්සු හිටියද මිහිඳු මහරහතන් වහන්සේ වඩිට කලින්. හිඳදු මාහාරහතන් වහන්සේ තමයි මනුස්සයාට මනුසයාගේ ජීවිතයේ ආයුස අඩු බව තේරුම් කරල දුන්නේ බුදු බණපත වලින්. ඒවාගේම ජීවත්වඩ තියෙන ටික කාලෙ සංසාරගමන දීර්ගයි කියලා කියල දුන්නේ මෙහිදු මාරාතන් වහසේ. මේ බුද්ධ සාසනයක් හිමියෝනේ හිමිවෙන්නේ චූටි කාලකට එකට කියෙන අක්ෂණයක් කියල ඒ අක්ෂණයක් ඒක කියෙනචූටි මොහොතක් මනුස්්‍ය ජීවිතයේ බුද්ධශාසනය එකතු විච්ච දැන කිය බුදුරජාණන් වහන්සේ පහළ විච්චි කාලෙක බුදුරජාන් වහන්සගේ ධරමය ඇහෙන කාලයක නිරේ යන්න නැතුව තිරිසන් ලෝකයන්න නැතුව ප්‍රේතලෝකයන්න නැතුව අසං්ඥ ලෝකයක යන්නේ නැතුව. ඊරංට ප්‍රත්්‍යයන්ත දේශයක උපදයන්නේ නැතුව. ඊරඟට මෝඩ කෙලතුළු වෙන්නේ නැතුව මිත්්‍යවා දෂ්ටික වෙන්න නැතුව කෙනෙක් බුදුරජාණන්වාන්සගේ ධර්මය ඇහෙන කාලී ඒ ධර්මය ඇහෙන තැනකට හොඳට ඉන්දුරන් සම්පන්නව ප්‍රඥාව තියන කෙනෙක් විුදිහට මේ බනපද තේරෙන කෙනෙක් විදිහට ඉපදෙනවන. අන්න ඒ තප්පරට ඒයන්න ඒකට තමයි කියැන ක්ෂනය කියලා. ෂන සම්පත්ය. තුරේ බුදුරජාන්සගේ ධර්මය තියන ධර්මය ඇහෙන තැනක උපදෙන්න්න ඕන අර අක්. නැතුව මොනව දක්කන නිරේත් නැතුව තිරිසන් ලෝකෙත් නැතුව පෙරේතෙක් වෙන්නේෙත් නැතුව. ඊළඟට ආසංඥ ලෝකයක උපදින්නේෙත් නැතුව ඊළඟට දීර්ගාශෂ සත්වයන් අතර උපදින්නේෙත් නැතුව. මනුසලෝකෙත් ප්‍රත්්‍යන්ත දේශයක උපද එකන බුදුවරු ශ්‍රාවකයන් යන්න න්නේ නැති පැත්තකෙපද දෙ ෙ නැතුව ඊළඟට කෙල් තොළ මෝඩ මන්ද බද්ික වෙලා උපදන්නෙත් නැතුව. ඊළඟට දසවස්තුක මිත්‍යාදුෘෂ්ටියෙන් යුක්තව. අපි කලින් කතා කලා නත්්‍ය දින්න නත්තිට දීමේ විපාකනෑ පූජාව විපාකනෑ සේවාවත් පිළිවෙක්කි කිරීමේ විපාකනෑ හොඳ නරකවල විපාකනෑ අම්මත් පවිශේෂනෑ. මෙලොවක් නෑ පරලොුවක් නෑ ඕපපාතික සත්තුයෝ නෑ. නීට පස්සේ බුදුගරව ලෝක පහල වෙන්නේ නෑ. බුදුවරු විශේෂනෑ. කිය මේගේ මිත්‍යයා දුෘෂ්ටිකව හිටියෝොත්තේම ඔක්කොම අක්ෂණයේ අයට ධර්මය අවබෝධ කරන්න වැයි මනුසොලෝකටාවට. චූටි අවස්ථාවයිල්ල තියෙන්නේ නොඳට කල්පනාවතියන මනුසුප්පදතියක්ක එන්නට තෝන බුදුරජාණන් වන්සේ බුදුරජාන්සගේ ශ්‍රාවකවෝ මුණ ගෙහිල ධර්මය හන්ඩ තෝ අන්නී තප්පරට කියනවා ෂනය ෂණ සම්පත්තිය ලබුණ කිය ඉද ඔයයි සැනී කියනක කොච්චර අම්ම චූට කාලයක්ද කියනවා ඒකට උපමාවක් ඔබට කියන්න පුළුවන්වෙයිද කියලා බලන්න වෙන ජාත කතාවටක අපි සාකච්ඡා කරන්න නවා. පිපින්ව ලොකුසහන්ස ළඟදිින් මේ ජාත කතාපත පරිවර්තනය කළින් නොවන වැඩෙන බෝසත් කතා හතලි සත්වෙන පෝොතය මේ පොත්වහන්සකි තමයි මේ කාහරි ලස්සන්ට විග්‍රහාවෙනවා. දවසක් ලෝතුරා අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දන් සභා මණ්ඩපේ සංඝයාට ජීවිතය ආයුසාඩු බව අපිට ලැබිච්ච මනුස ජීවිතය ආයුස අඩු බව දේශනා කලා. බුදුරජාන් වහන්සේ එකට උපමවක් වදාලා. පෙන්වත් මහනනි මේ ඉතාමත් වේගෙන් විදින්න පුළුවන් අපඒකට කියන අක්කනවේදී අක්කනවේදී කියල කියන්නේ විදිල්ලක් කොටනකුට රෑ ඒලියෙන් ඈත තියෙන සතුරහෝ විලක්යක් කල්ලලා විදින්න පුළො ඒ තප්පරයට අර විදිරි කොටන තප්පරයට ඔන්න ඒවාගේ වේගයෙන් විදින්න පුළුවන් දුනුවායු හතර දෙන එක තැනැකෙඳලා හතර පැත්තට විදිනවා එතවට කවුරු හරි ඒ හතර පැත්තට විඳ පීතල හතර බිමට වැටෙන්ට කලින් වේගෙන් ගිහිල අරගයනෝ එතකුට රීතලවල වේගෙද වැඩි අර දුන්නෙන් විදපු ඒ අගේ ජවේද වැඩි හතරම එකතු කරගෙනපු කෙනාගේ වේගෙද වැඩි ඒ තල හතර හතර බැත්තත් නෙවිදින්නේ ඒ බිමට වැටන්න කල්ලින් එකතු කරගෙන ෙනවා කියන්නේ ඒ එකතු කරගෙනආපු කෙනාගේ තමයි වේග වැඩි. ඊට පසු බුදුරජාණන්වාස දේශනා කරනවා පින්වත් මහනනි ඊට වැඩිය වේගේ වැඩ මේ ඉරහඳ ඉරහඳ වේගෙන් කැරක වේගෙන් ගවන් කර ඊටත් වැඩිය වේග වැඩී ඉරහඳට අධිගෘහිත දෙවියෝ සූරය දිවිය පුත්‍රයා චන්ද්‍රදිවිය පුදත්‍රයා ඉරට සඳට කලින් යන්න එතකට ඒ ඇත්තන්ගේ වේ ඉරටයි හඳටත් වැඩිය වැඩ. ත් මහනන ඊට වඩා වේගවත් ඒ කියන්නේ ඊතල හතරක් හතර පැත්තට දක්ෂ දුනවායෝ හතර දෙනෙක් විදිද්ධී ඒ ඊතල හතර බිමට වැටෙන්ට කලින් අරගනයන කෙනග වේගිටත් වඩා ඉරහන්දේ වේගටත් වඩා ඉරටහන්ට අධිගෘහිත දිවවරුන්ග වේ ගිටත් වඩා වැඩිය වේගෙන් උපන් සත්වයාගේ ආහිුස වේගෙන් ගෙවිලෙනු උපන් සත්වයාගේ ආවුශ්‍යවේගෙන් ගෙවි යනෝ දැ බලන් අපේ මේ වෙනකුට අපේ ගෙවුණ අයෝ සිති හීනයක් වගේ වේගෙන්ගෙවිලනි. මේ පරක්තරක් නොතේරෙන නොපෙනෙන්ට සංසාර තප්පරයට ගෙවි ධනමේ අපි ජීවිත. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ එනිසා ඉතාම සුළු කාලයකටයි මනසුලෝකෙ ටූටි තත්්පරය ඇදජීවත්වන්නේ. මේකෙදින් රාගේ මුල් කරගන දුෂ්චරිතයේ දන්නන්නපා දවෙසේ මුල් කරගන දුෂ්චරිතයේ දෙන්නපා. මෝහේ මේ මුල් කරගෙන දුෂ්චරිතයේ දෙෙන්න්නපා කුසල් කරන්න කුසල් කරන්න එපා කියලා බදුරජාණන් වහන්සේ ධර්මේ සමාධන්කරවනවා කුසල් දහන්වලට සමාධන් කරනවා අප්‍රමාධි භවි සමාධන් කරවවා. ති සංගයා කතාවනා භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතය අස්තීර බව පුදුහම විදිහරණෙ දේ සනා කරන්නේ කියලා. එතුට දැ මේ අස්සේ අපි පොඩ්ඩක් කතා කරන්න ඕන සාකච්ඡා කරන්න ඕන දැ ලංකාව මිනිස්සුමිහිදු මහරහතන්හන්සේ නොවඩින්ද ඔය මනුස්සයාගේ ආවිස මෙච්චර වේගෙන් ගෙවනවා කියල ඔය විස්තරී දන්නවාද. දක්ෂ දුනුවායු හතරදන කතර පැත්තට විදිද්ධ. ඒ තල හතර බින් වැටෙන්ඩක් කලින් වේගෙන් ඇරන් එෙනවා නම් කෙනෙක්ක යාග වේගේ කොවි තරන්ද ඊට වඩා ඉරහන්ද වේගේ වැඩි ඊටත් වඩා ඉරහන්දට අධික්වදදිවරු ජවය වැඩි මේ සියල්ලට වඩා වේගෙන් අපේ ආයුසග වෙනවා මනුස්සයාගේ කියලා අපේ ලංකාව මිනිස්සු දැනගෙන හිටියද මේ ලංකාව මිනිසු මරණ සතිය වැඩුව නෑැ ඊළඟ මොහොතේ මගේ ආයු්‍යසිවර වෙනවා ඊළඟ ොහොතේ අපිගම කෙනෙක් පඩි පපලි වෙටිල මැරෙනු තුටු පියවරක් තියල තියල පඩිපලින් වෙටිල ැරුණ ඊ ංඟග පීවර ය ආ ග. මනුසේ පරය ද මැරිි ටෙනක් න්ඩු කවලුවට යිට් කනුවක් වෙටිල හරි හනක හැපිලාරි මැරෙනක් කියන්නකු පාරි. එක අනයාට ඊලළං ාඩියයටට යන්ඩ බැරුුණ අන එත නවරවාානග. ලෙඩඇද න්නවා උස ැද දදි න තු ඊලන් උුම ගණඩ කලින් මැරල්ල. ඒ ගැන මේ ගෙවන උසුමක් උසුම පාසා අපේ ආවිසිවර වෙනවා ඊළඟ උසුම ගන්න බැහයාට ඊළඟට තියෙන පියවරක් පියවරක් පාසා ආයුස ගෙන ඊළඟ පියවරත් තියන්න කල්ින් හැරෙනවා ගෙවන්න තප්පරයක් තපපරයක් පාසා ආයෂස ගෙන ඊළඟ තප්පරීද බැරු නු මැරරිලා ගෙවන දවසත් දවසක් පාසහ ඉරියව්වා කිරිය ඔොත් පාසා අපි හානිස්ස ගිවිලෑනවා. ඉතින් මුලෝෞතුරා බුදුරජාණ වහන්සේ මේවා දේශනා කලානේ තින් මේවා මිහිතු මහරාතන් වහන්සේ. ලංකාවේ මිනිසුන්ට විස්තර කරනුට තම මනිසුන්ට මරණ සතිය කියන එක පිහිටේ. මිච්චර බණහෙන කාලෙකන් මිනිස් සුවිතාගෙනන කල්පැඇත් ජීවත්තෙනවා කලන මිනිසුන්ගේ ප්ලන්් බදන්න කකෝ මේ අදයට හිට තියන ප්ලෑන් සැලසුමුොන්ද මිනිසුන්ගි තියනෙ කියලා මනිසුන්ගි තියෙන කල්පයක් ඉඩ පැලෑන්න තමයි තින්. මැරෙන් නෑකෙන් අදහල් තමයිති කුයිේලා මැරෙයිද කොල්වෙ ලාවිත් ජීවිතහානවේද. ළමා ලපටින්ගත් තේමයි අපි බස්ස කියනකුට මැරෙයිද. එහෙම කල්පනාවන්නේ කවුරුුවරි දෙන් අදකාලෙ තරුණ පිරිස හැදෙන විදිහයට ති ඔය බීලා කාලා නටලා ඔය ඉන්න වෙලාක මැරුණොත් එහෙම කොයි ලෝක කියයිද තට තමන් ඊළඟ තප්පරේ මැරෙනවා කියලා දන්නවා නම් ඊට කලින් එයා බේබද්ධෙක් වෙන්න ෑනි ඇ ඊළඟ තපරේ මැරෙනවානම් බේබද්ධෙක් විදිර කෝොමද මැරෙන්නේ. ඊළඟ තපපරේ තමන් මැරෙනවා නම් තමන් සල්ලාලකං කාමරයකට ගිහිල්ල හොරෙන් දෙමවපියන්ට නොකිය කාමරවල් ලගින් නෑ ඊළඟ තප්පරේ මැරෙනවා ඒඟ ත්පරේ මරෙනවානම් හොරමක් කරන්න අයි හොරෙක් විදිට කහොමේ මරේ. දැම් මාට ආහඩ ලැබන මේ එක ළමයක් හෝටලේක වැඩකරග්‍රීතින් අ හෝටල් හෝටලේ හිමියයාට අයිතිකාරයන්ට පේෙන් ඇතිව තම්පපු බිත්තරයක් ගිරලා. ටේ බිත්තර ගර හිරවෙල්ලා එහම මැර. එතකට මේ බිත්තරයක් මේ උගුරස්සියෙන් යනකොට ඒක උගරම් බඩට වැටන්න කලින් මැරෙන්න්න පුළුවන් කැෙනෙ ති එහෙ මැරුරහනි තුට ඊළඟට අපද තමන් එහෙම මැරෙන්න්න පුළුවන් කියලා දන්නවනගේ ගිලිනවාද එතකොට අපි කරන මේ ලෝක සත්වයාගේ යතින් සිදුව වන සෑම අකුසලේකම සෑම අකුසලීකම තියෙනවා ඊළඟ මොහොති මැරෙන් නෑ කියන එක. මරණ සතිය නැති බව. ඊනිසයි ලූතුරවා බුදුරජාණන් වහන්සේ බුද්ධානුස්සතිය වගේ දම්මානුසති සංගානුස්සතිය වගේම මරනාානුස්සතියත් අනු දෙන වදාාරේ. මේ මැරෙනවා කියල පොඩ්ඩක් කල්පනා කරන්න කිය. මැරෙනවා කිය නඩු හබ කියාගෙන රණ්ඩු වෙලා පොලිසිගාන ගිහිල්ලා ගා මරාගෙන මේ ඔක්කෝම කරන ඊළක මොහොතේ මැරෙනවා කියලා පිළිගන්න ෑන. ඉතින් ලංකාවේ මිනිස්සු එහෙම හිටිය ඉති මෙ ඔ හාංකවිශ්‍යත් දන්නේ ලංකාව මිනිස්සු. ති මිහිඳදු මාආරහතන් වන්සේ තමයි ඇවිල්ල මෙ දේශනා කළේ ඉති මිදු මාරාතන් වහන්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ වදාළ ජාතකතාව ජවනාහංශ ජාතකි. අපගේ මහා බෝධි සත්වය අතිශෙන් ශ්‍රීගග්‍ර ජවසම්පන්න හංස රාජෙක් වෙලා චිත්‍රකුට පරුවෝතයේ ඉපදිල හිරියා. ඒ ඉන්න කාලේ හිමාලෙන්දලා ඔය නඟරේ ලෝකයේ රටේ සැරිසරලා වවගෙන් චිත්‍රකුට පරුවොතයේ ටයන පිරිවරත් සමඟ ට හසේ සුදූ පාට හන්සරල වේගෙන් මේ බැලුවම් අර දේවතාලි යනවටත් වැඩි වේගවත් දේවතා එලියක් කෙනෙ දැකල්ලා ලඟ ඉන්න කෙනනට කතා කළ අර බලපංකිල කියන්න කලින් ගිහිලෙවරයි. ඒවාගේ නගර උඩින් වේගෙන් යනවා මිනිසුන්ට හොයාගන්න බෑ. තුොට රජ්ජුරෝ බරණැස් රජ්ජුරුවෝ මේක දැක්කලා දවසක් කිව්ව මේ හන්සයෝ කොහුමහරී යන දවසක අපි පංච තූර්ය නාදය කරලා ඔවම කැඳවහම තෙන්ඩි කියලා හන්සයන් කැඳවන විදිහට. සියලු තූර්ය වාදන පූජා සහිතව රිදිපිට හිටියා. අර රජතුමා කලින් දවසේ දෙක්ක වෙලාවට ඇත්තට මේ ඒ වෙලාවට තමයි හංසට කහසින් යන්නේ. ඇඉතින් තප්පරයට මතුවෙනකුට හන්ස රූපය ඉක්මනට කිව්වා වාදන ජතූරය වාදන නංවන්න කියලා නැංගවා සබ්ද කලා අරහන්ස බිම් බැල්වෝ ඒ එක්කම ගීතිකා කියලා කවි කියලා අහන්සයන් කැඳෙව්වා ති හන්ස රාජ්ජුර වන්ඩ තේරුණ මේ රජ්ජුරු අපෝ කැඳවනවා කියලා අර පිරිසට අන්ඩ ඇරලා හන්ස රජ්ජුරු බරණැස් රාජධානී රජුරු ඉදිරියට පැමිණිය. පස්සේ රජරුවන්ෙන් හනවා මේ තූරියවාදන කරලා මාවක අපිව කැඳවන්නද මේ කළේට රජ්ජුරුකෝූ මොකක්ද හේතුව ඔබ සමග හිත මිත්‍රර වඩ කැමිති මමක් කලකෙූ ඊට පස් යාන්ස රජුරුව කිව්වා බොහ හොදයි මමත් ඔබතුමාගේ මිත්‍රෙක් විදදිට හිතා ගන්නන් කියලා සතුටු වෙලා කතා කරලා ආය තප්පරේට වයිෙන් ගියා චිත්‍රකූට පරවතය ඉරිබසේ හන්ස රජ්ජුරෝ ඔය හිමාලි ඉඳල එන දවසක අනෝතත්ව විලේ තටු තෙමාගන අනෝතත්ව විලායිනනි තියෙන සුවන්ඳ කුඩුුවරග තුඩෙන් අරගන තප්පරේට දැන් අපි තටු තෙමල එකින් වතුරු මෙහෙමිහින අන්න ඒ වේගෙට ඉච්චර වේගට අනෝතත්ව විල ඉඳලා මාලිගාවට ඇවිල්ලා රජ්ුරෝ සඳුලු තලහිටී. ජතු ගැන්ගට පැන් හල සුවඳකුණ කුඩු ඉස්සා ස දයි රජ්ජුරූ ගවදේ රයිතුමාට ගොඩක් ආදරරි හිතුන් අහන්සයා ගැන ති හැමදාම මේ දැනල් කවුලුව ලඟට ගිල්ල හසේ එන කල් බලා ඉන්නවා කියනු රජ්ජර ඔයා අතර අරහන්සේට ඉන්න හන්ස පැට අව් දෙන්නේ දරුව දෙන්නේ ඒ හන්ස පෙට අව දෙන්නත් ආත්තගින් හවා අපි වේගෙන් යන අහන්සෝනි ජවන්හන්ස. ඒ නිසා පියාණෙන ආසයි අපි කැමැති ඉරට ඉස්සරහින් ඉරට වැඩිය වේගෙන් පියාබණ්ඩාස. එකැ ඉර යාපැත්තෙන් නැගෙනෙකුට දංචත්‍රකුට පරවතයට පේනවා ඉර කෙලවරෙන් නැඟගෙන උඩට ඒ වෙලාවට තත්්පරයට ඉරළංගට පියා වනු තුට ඒමවා මනුස්ේ හිතකින් අදකාල ිනිසුන්ු මෙවා හිතන්නුවත් බෑ ඊට පස්සේ පියාම්බලලා ඉර ඔය මේ තිේදදිින් ඉරට ඉස්සරයින් වේගෙන් පියාම්භගනය යනවා ඉර ෙට්ටුුවෙන්න්න බැරිවිදිරි රේ රශ්නය ඇඟට වදින් නැති විදියට ඉරට ඉස්සරහි වේගෙන් පියාම්භගනය එ වයන්න ආසයි කියලි තුට තාත්තකිහර හම්සරජ්ජුරෝ පුත්‍රයේ පා ඉරේ වේගේ ගොඩක් වේගවත් උඹලට ඒකින් යන්න බැයි වේගට උඹලා මඟදිම ලාන්ත වෙන උඹල නැසින් හදන් මේ හන්ස පෙටව දෙන්න අහන් නෙම නෑ දවහක් උදේවම උදේ පවන්දරම මීර අරහිෙන් නැගෙනකුට මේ පැටවු දෙන්න ගිහිල්ලාට හන්ස රජ්වරු බැලුවකෝ පැටව් ඉටවස අනිත්ත එකකව මෙ මෙහම ඉරත් එක පියා බන්න ගිය කිය ඉරට වැඩි වේගින් ඉටවස පියානන් දන්න වහන්ස රජුරෝ තමගේ දරුව දෙන්නගේ ජවය චරේග ච්චර වේගවත් නෑ කියලා දැනගෙන ඒ දෙන්න ඉන් එඒ ය දෙන්න ඉර ිස්සරහැ පියම්බනකුට වේගෙන් ගියා තමන් එතන දොකුට පුතා පුත්‍රයෝ දෙන්න අන්ස පැටවු දෙන්න උදේ පාම්බලා පස්සේ තාත් ඒ තැන යනවකින් කට තාත්තගේ ව ගොහොම කෙහිතන්න. ඉට පසේ අන්ස රජ්ජුරු දැන් අර පැටවු දෙන්න පියාබද්ධවිග සිගිර අරවාගේනෝ ඉර ටිස්සරහෙන් පියාම්බනු. පිටිපස්සෙන් ගිය පිටිපස්සෙන්ගි හිල්ලා එතකට එක්කෙනකොට උද අටනාවේ විතරවාග වෙනකොට කැන උදීවරුවේ මෑද ාගකිවාගේ වෙනකොට එක් කෙනගේ තටු ගිනි ගන්නවා වගේ වේදනාවනා පියබල ඊට පසයා සංඥා කළ තමන් පිහන්ස රාජයට මට බෑ කියලා ද සහන්ස රජයකෝම් බෙන් පපුති මංබ කෝමරි බීරගන්නවා කියලා හන්සේට යටටිගෙහිලා අරහන්සයා ගත්තකරට කරටරම් වීගිම්පියාම් බලා ය ඇවිලා චිත්‍රකූට පරවතය තිබ චිත්‍රකූට පරවතය තියලා ආයවේගින්ගිය ඉරට ඉස්සරහ දුවන්න තමන්ගේ අනිත් පුතාවගෙන් කොහොම ජව අදදික හිතන්නකෝ හොට එයාට මධ්‍යහනය වෙනකට ඉර මැදැට වෙනකුට අයටට දුවන් එයට බැව ගිපිය බඩේ යගේ ටු ගැලවෙනවාගේ ඉඩ සයා සඥා කලා පියතු වනි මට බැෑ කියලා ඊට පස්සේ බයිෙන්්ඩිපා පුතේ ම බේරගන්නවා කියලා යටින්ගහලා එයාව කරටර්ග එතනින් වේගෙන් චිත්‍රපූටට ආය පෘතුවේ ඇවිල්ලා තියලා එයාට හිතනා එහෙම ගිහිල්ලව තරහන්සයට අමාහරුවක් නෑ එනිසා කල්පනා කළ මම මගේ වේගේ මේ විමසන්න ඕන කියලා ඉර යන්හැරලා ඉරට පිටි පස්සින් ගිහිල්ල ඊරට පිටි පස්සින් පියාම්බනවා ආය යටිඉගිහිලා ඉරට ඉස්සර හිපියා වල ආය වේගේ අඩු කල්ල ඉරයන්ඩ ඇරලා පිටි පසටෙනවා ආය විරට ඉස්සරහි යනවා මේවාගේ වේගයෙන් වේගි යනවා එහෙම අද්ධින් හිතුණා මේ ඇති තේරුහොමකක්ද කියලා ගැන මගේ ජවය විමසීමී තේරු හොමොකක්ද මීට වැඩිය හොඳන ඇද දහන් කතාවක දුණු දැක්කද මේ බෝධිසමයේ ජවණහන්සේ අප මහ බෝධිකත්වයෝ සංසාරය තම තමන්ගේ හැකියාවල් වලින් මුදන් වනකොට ඒ හැම තැනකු බෝධිත්වයන්ට හිතලා තිෙනවා මීට වැඩි හොඳයින ධර්මයකය අර ඉරයේ වේගේ තමන්ග වේග ගැන බලනවට වඩා දහන් කතාවක් කරන්න නැත්තන් කියලා ඒකන අතර කල්ල රජතුමාගේ මාලිගාවට පාත්ව වවා ඉර ළඟ ඉඳලා පෘතිවට අපි යද ඉරේ දුරක අපි කියන්නේ ආලෝක වරස වලින් ආද කාලෙ ඉරේ ඉදලා පෘතිවය ඉඳලා ඉරට තියෙන දුර ආලෝක වරස වලයන් මේ කියයන්නේ ආලෝක දහරාවක් මේ ගමන් කරන වේග මේඊට සම්බන්ධ ඒකකයා ඒ මනුස්සෙහිතකින් හිතාගන්න බැරිතරං වේගවත් එක තකොට ච්චර වේගයක් තප්පරයට ගිහිල් එනවා කියලා කියන්නේ කොහොම වේගයක්ද කියන්න තිං රජ්ජුරුවෝ මේ හන්සයා ආවට පස්සේ හන්සයාගේ පියාපත්වල තෙල් ගාල ඊීට පස්සේ උපස්ථාන කලා විළඳ මී පිඩු කණ්ඩ දීලා උපස්ථාන කරලා ඇහවා අද දේමනාද කළේ කියලා ඊට පස්සෙකිවවා අද හදේ මෙ මෙහම දෙයක් කොනා පෙක්ක පුත්‍රයෝ දෙන්න ඉරත් එක වේගෙන් ගමන් කරන්න ගිහිල්ල මෙහම සිද්ධියක් වුනා කලකිවට පස්සේ ඇයිතුමාක් ඔබතුමා මෙහෙම එකක් කලාන හන්සරාජයේ ඔබ ඒ දරුවන් දෙදෙන ආපහු ගිහිල්ල ගෙනල්ලා තියල ආපහු ගල්ලා ඊරංග දරුවක් ගෙනත් තියලා ඔබත් තරට ඉදිරිෙන් පසු පසෙන් පාබෙව්වන ඔබගේ වේග ගැන මට හිතන් වත්ද. එකනවා හන්සරාජය ඔබගේ වේගේ මට පෙන්න්න බැරිද. ඉටවස්ස කිව්වා මේ ඊරත් එ යන වේගයක් තියෙන අපි ජවන හන්සයෝ ඉති ඒක ඔබ මනුස්ස හැකි මේ මිනිසුන් ඩොව පෙන්න කිවවා. අපිට පේනවිදිී යමක් කරන්න බැයිද. ඉටසිකෝ අප අවම වේගවත් මිනිසුන්ට පෙෙන් අමාරයකිවෝ. හරි අපිට තේරෙණ විදිහට වේගයක් පෙන්න්නන්න. හරි ඒහම් ඔබතුමාගාව ඉන්නවා නේද දක්ෂ දුනවායෝ. අක්කනවේදි විදුලි එලියෙන් විදින ඕහුක වෙවැනි බලවත්ම දක්ෂම හතරදිනා ගනකවා උන හතරදිනා ගෙනවා. එක තැන හ හතර දෙනාට පිටදීගෙන එක තැන ඉදලා ජවය අරගෙන හතර පැත්තට ඊතාල හතරක් විදින්න ඕනකව. තුර කිව්ව රයතුමනි මම ඊතල් හතරම ඇරංගෙනක. එඔට මාව දකි ඉන්න වෙන්නේ එනිසා මගේ කරයේ. ෙඩියක් කෙල්ලන්නකිෙවෝ උතුට මිනි හඬට තේරෙනවාකව මෙතනින් දැන් ගියා කියලමය එතකොට රයිතුමයි විදිට කළට දුනවායෝ හතර දෙනා විද්ධර පස්සේ ඒ ඉතල් හතරම හොටින් ගෙනාව එක තැනට මමට වැඩෙන් නැතුව එතකුට රජතුමාන් කල්පනා කළ කුයි තරං වී ගෙහත්තමි ඊට පස්සේ මේ විදිහට කිව්වා ඔබතුමාගේ හජාවණහන්සයාගේ ගමන්මාර්ගය අපිට පෙනුන්නේ හඬ විතරක් ඇහුුණ ච්චර වේගවත්. තිං රජ්ජුරු අහනවා පුද්දුම මේ වේගයක් නක හිතාගන්න බෑණී තොටහන්සේ කිවන්නේී නෑ. මේ මේක ආස්්චරයක් මේ අත්භූතයක් නෑකව මේක ජවන්හන්සයන්ට තියන ඉරිදියක්ක. දෙ අහසන් ඔය කුරුල්ල එෙක් වඋන හසිංයන්නේ ඒක ඉරිදියක් ඒකට කියනවා මේ කර්ම ජීරිදි කියලා ඒ කුරුල්ලෙක් වෙන්න කර්මානුරූපවයාට උපත්තිය ලැබීමත් එක ඒ උපපත්ති කර්මය ස්වභාවයක් තමයි මේ හාසිිම්පියම්ඹනවා කියෙන එක එක කර්ම ජ ඉරිදියක් නිතුරට අට ජවන් වහන්සේයටත් ඒතියෙන කර්ම ජීරදියා අර්මාන් රූප වීගෙන් යන එක එතකුට මේ හන්සේගේනවා අපේ වේගී සුළු දෙයක් ඊටත් වැඩිය වේගයක් මේ ලෝකෙ තියෙනවා රජ්ජුරහනෝ මොකදද වේගි කියලා ඊට පස්ස කියනවා මේ ලෝක උපන් සත්වයාගේ ආවිස ඊට වැඩිය වේගෙන් යනවාකෝ ගෙවෙනවා දැම් පිංවතුනී මේ රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කෙන පංචුපාදනස්කන්දය හට ගැනීම වෙනසීම ඇතිීම නැතිීමගොච්චර වේගෙන් සිද්ධ වෙනවද කියල බලන්නපු බලන්නපු කියල කැන එක හිතන්න විතරයි තියෙන්නේ ප්‍රශ්ඥාවෙන වෙන්නේ අවබෝධ කරගඩ තියෙන. මැස්සිෙක් මෙහෙම වහල ඉන්න මැස්සෙක් තප්පරයට චප්ප කල්ල කෙනෙක් මැරුණු එයාටත් සිතිවිලි ගණන් කරන්න බැවි තරම් සිතිවිලි පහර වෙන කිය. නාගසේන මහරහතන් වහන්ස දේශනා කරනවා බලවත් පුලුසේ තවක් කෙනෙක්ගේ හිස්ස තප්පරයට වෙන් කරද්දි. ඒ වෙලාවට එයාට ඇතිවෙන ඇත්තිවෙන්න නැතිෙන ඇති නැතිවෙන සිතිවිලිටික අක්කර එකසිය පණහාක කුඹුරුයායක වී එකතු කරලා ඒ වී ගොඩේ තියෙන වී ගෙඩි ගානට වැඩිය එයාගේ සිතිවී ඇතිවෙනවා නැතිවෙනවා කියනවා. නර බෙල්ල කපපු අප අපරයට ඉදුර මේ මනුසයන්ගේ මේ පංචුපාධනස්කන්දය ඇත්වීම නැවීම ඇ නැවීම මේ ආයුස වේගයෙන් ගෙවීම මේ ජවණහන්සයාගේ වේගට වැඩී අර ජවණහන්සේ ඇව ඉගිට වැඩිය වහග වැඩිය කිව ඉතින් අවුරුදු කෝට ප්‍රකෝට ගානන් නිරේ ඉඳලා මනුසු ලෝකෙට ඇවිල්ලා මේ අවුරදු හැටහැත්තව අකුසල් කරගෙන ආය අපායට අවුරුදු කෝටි කෝටි ප්‍රකෝට්ි ගානකට වැටෙනකොට තින් ඒ මනුසයාට අපාහිටපු කාලයයි ආය අපපායට වැටන කාලයයි දිහාබලනකට මේ අවුරුදු හැටහැත්තවමුකක්ද සමහර අපායවල් වල ලෝදී හැලිය වැටිල්ලත් ඇම්ඹි තැම්බි ඇතුටට ගිහිල්ල උඩට එන්න අවුරුදු දාහක් යනවා කියවා. අවුරුදු දාහක් යනවා කිය. අජාසත් වැටිලෙඉන්න ලෝකුම්ඹු නිරේ අජාසත් නිරිසතා ලෝකුඹු නිරේ උඩේ ඉඳලා පල්හැට යන්න අවුරුදු දහට දාහයි ඊළඟෙට හැලිය යට ඉඳලා තැබි තැම්බි උඩට එන්ට අවුරුදු දහට දහයි. තුොට හැලි මුවට එන්ට අවරුදු තිස්හය දහක් යනවා කියලා හලදිනවන් අටවාවෙ එතකුට ඒවත් එක බලනකොට මේ අවුරුදු හැට හැත්තඇවමකක්ද දැක්කද සංසාරය. ඉතින් ඊට පස්සේ ඔයදැ භූමිවලට අධිගෘවිත බෛරව දීවතාව ෝ ගස්ගල්වන පරවතවලීන රුක්ෂ දීවතාවෝ ඔවුන්ගේ ආයුස දිහා බලනොකොට උවු ඇත්තුව අවුරුදු දහස් ගනන් පරණයිම්. ඉතින් ඒ අට මේ මිනිස්සු ඉපද දෙනවමැරෙන ඉප දෙනොමැරනවා දෙව්‍යලෝ කියනල දෙවිවරු මෙහි බලලා මෙහි බල් නොගර මිනිසුන්ගේ ආර්ශිවරයි. ඒකන අර මාලා බහර මාලාකාර දිව්‍ය පුත්‍රයගිත මේ ලෝකයේ සුන්දර වනපෙත් මල් පිපිල බුදු කෙනෙක් පහල වෙනවා කියන රාාව යනකොට අනේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ උපදින දවසේ දිවිය මල්මාලාවකින් පුදනවා කියලා මල් මාලයක් ගතුවා. දවට ආලෝකයක් විහිදී ගිය ඇයි කියල ඇහ වයි දෙවිය ඉපදුනාක ඔබෝ සත්තු. අනේහෙමද මං මාල් මාලි ගොතන වනමි. එහනං අභිනිස්ක්‍රමණය කරන දවසි පුදන් ඕන ආලෝකයක් විහිදිර ගිය අභිනිස්ක්‍රමණය කළා. ඕහ මොහොමම බුදු එන්න දවස දම්ම චක්්‍ය දේශනා කරන දවසේ. කියල හිතාගෙන හිතාගෙන දලා මල් මාලෙක් ගොතගොතා ඉදි මේ පොඩි ප්‍රමාණයක් මාලෙ ගොතනකොට දෙවීහෝ හඬා වැල පීගෙන කුසිනාරාවට ගැ පිරිණව පානවාකය. පිරිණවම් පාන බුදුරජාණන් වහන්සේට ආකාසින් මල්මාලාවක් විදිට අර භාගිට ගොතුව මල් මාලය පිදවා. සින් ඒ දෙවරු කම්පාවනා අනේ බුදු කෙනෙක් පුදන්්ට මල් මාලයක් ගොතන්න හිතුවයි. මේ හැරිලා මේ බලන්නකොට බුදු කෙනෙක් කලා අදුරකින් ලෝකට පහල වෙන බුදු කෙනෙක් මේ පිරෙනවම් පැවණ කියලා. අන්දුුරේ ඉන්න කෙනට තප්පරයට විදුලෙලියක් ගහන වගේ මේ සංස්වාරයේ එක්ක බලන්නකොට බුදු කෙනෙක් පහල වෙන කාලේ. සංසාරයක්ක බලන්නකොට බුදු කෙනෙක් පහල වෙන කාලේ අඳුරේ ඉන්න කෙනාට විදුලියක් කොටනොටත් වැඩිය ඒ පැතිරෙනනා ලෝකයේ ඉතාම සුළු වෙලාවයි. මේක අවිද්‍යාවෙන් යුක්ත නිසා අපිට මෙ තේරෙන් නැති ප්‍රශ්නයක් තියමු. අවිද්‍යාව අපි නතර වෙලා සංසාර ගමන අපි නතර වෙලා නැති නිසා දෙන් ඔයාල හිතන්න මෙහෙම ඔන්න හයිවේක ගන්නකු අධිවේගි මාරගකි. එක වහනයක් යනවා මීටරය එකසිය පනාහටයා එකසිය පණහට පැයට සැතපුන් එකසි පනා එතකොට හයි වේකලං කෙනෙක් හිටගෙනන්නවා. හිටගෙන ඉන්න කෙනට වේගෙන් මේ බුස් ගාල දැන් වහන ගිය එච්චරයි. එතකුට අර වහනත් එක්කම තවහනයක් යනවා එකසිය පණහට. පැඩ සැතුු එකසි පණහට නැත්තම් පෑඩ සැතුපු දේශීයට එක්කම වේගෙන් යනකුට ඒ දෙන්නට මේ ළගලඟ ඒ වහන ජානකෝ ඔෝන්න්න ජනිල් එයරගෙන කතා කර කර යනවා මංපමාවක් කියන් ඔය වහන මේවාහන පෙන වහනේ අංක බලන්න පුළුවන් වහනි පාට ඇතුළ කීදනෙක් යනවද ඒ ක්කෝොම්ඹ දන්න පුළුවන් අර දෙන්නම යන නිසා හැබැයි අර නතර විච්ච කෙනාට නතර වෙලා හිටපුගෙනට බුස්ගාල වහනයක් ගියා විතර. අන්න ඒ වගේ සංසාරී දිහා බලන කෙනාට මනුස්්‍යය ඉපතිෙනවා මැරෙනවා කෙනෙක තප්පරි ටිවරයි හැබැයි මේ මනුස්්‍යෝ සංසාරය යන නිසා සර ය මිනිස්සු සංසාරය යන මිනිස්සුත් එක්කම යන නිසා පේන්නේ අවුරුද්ධහා කටියා හතලිහා කිටිය පණාකිටිය ගිවල් හැදුරෝ හැදවා යානවාන ගත්තා දරුමල්ලෝ හැදවා මේ මේ ප්‍රොජෙට් කලා කියලා ලොකූකයි කතන්දර ගොඩා තියෙනවාර තප්පරි. කතන්දර ගුඩෝක් සිද්ධ වෙන. ති මෙින්න බලන්න්නක සංසාවි මෙන්න බලන්න සංසාරේ නිසා මම හිතන අපිට තව කාලයක් ඇැයි මේ ආයුස මිචර වේගීින් ගවෙනවා කියර. තේරුම් ගටනම් කාලයක් යැයි නුවනින් දැනට ඉතින් තියනේ අහලවත් දරා ගන්න තව. දක්ෂ දුනුවායෝ හතරදනය කතර පැත්තට විදින වේගී විදින ඊතාල හතර කෙනෙක් බිමට වැටෙන්ට කලින් ගේනවද ඔවුන්ට වැඩිය වේගෙන් ඉරහන්ද ගමන් කරනවා. ඊට වැඩිය වේගෙන් ඉරහන්ද තදදිිගෘවිතුද වුරු ගමන් කරනවා ඊටත් වැඩිය වේගේ මනුසයාගේ ආයුසගෙනවාකය. අතීතයේ ජවහන්සේකලල් හන්සවරගයක් හිටියා ඉරටත් වැඩිය වේගෙන් ප්‍යාබන්න පුළුවන් ඒ හන්සේන්ටත් වැඩිය වේගෙන් ආයුෂ ගෙනව මනුස්‍ය ජීවිතයක. ඉතින් මේවාගේ විස්තර අපි ලංකාවයි මිනිස්වාහලා තිබ්බද ලංකවල් මිනිස්වාහ තිබෙනෑ. තින් මේ ජාතකතාවේ තියෙනවා මිහිදු මහරහතන් වහන්සේ තමයි සුත්තගෙය වෙයා කරන ඉතිවඋත්තක ජාතකබ්බූතු දම්ම වේ දල්ලාදී මේ නවංග ශාස්තරූ ශාසනය බුදුරජාන්හන්සගේ නවංග, ශාස්තරූ ශාසනයම වෙන්වෙන් කොට අපිටි ගැන්වා වදල් මිඳු මරහතන් වහන්සේ. එහි ජාතකවල තිබෙන මේ දේශනාවේ. ජවන හන්ස දශනාව දැන් රජතුමාට මේ කහපුගම කලන්දයදුණක්ැ රජතුමාට දැනුනාඒක හිතට මනුසයාගේ ආවිුෂ ගෙවෙන විදිී. තින් ඒ වෙලා එම හන්ස රජ්ජුරෝ තුඩෙන් පැංවරම් ඉත්සගේනව රජතුමාට සිහෙන්ද. තුවසි කියන ම මෙහෙත් වේගේ මනුෂ්‍යයාගේ ආයුස ගවෙනවන අනේ හන්ස රජතුමන අපිට ධර්රමයෙන් අනුශාසනා කරන්න අපි යහපැත් පැත්තර ගන්න. ඊට පස්ේ ර කියනවා බයිවෙන්ඩිපා හොඳයිඩ මරණ සතිය වඩන්න කැනි ඊළඟ මොහොතේ මැරෙන්න්න පුළහන් කියන සංඥාව හොඳට හිතීතියාගන්න. අකුසල් දුරු කරන්න්න කුහල් ලූපත්්දොුවඩ. ඊට පස්සේ මේ ලෝකට බැඳිලතියෙන බැඳීන් හිතං අඩු කරගන්ඩ. දානාදිි පිංකං කරන්න කියලා යහපත් අවවාදල බාදඔන්න. ඉට පසේ අන්සරාජයයට කිය හිටනවා ඔබ තමයි අපේ ජීවිතය ගැන අපි දන්න ඇති දේවල් කියල දුන්නේ. තුරු බලන්නක බුදුවරු නැතිකාලයක සතක්වත් වෙලා බෝධි සත්වය හිටියොත් තමයි ජීවිතය අර්දයක් මිනිස්සුන්ඩ කියලද. එවනත මිනිස්සු දන්නේ. නිසු කනවා බොනවා ගෙවල් දුරවල් හදාගන්නවා යුද්ධ කරනවා කුසිකර්මයේ වෙළදාම සිල්ප ශාස්ත්‍රයේවා කෝම තියෙනවා. ජීවිත අවබෝධීගනික දන්න. යථාර්ථයක් වසෙන් ජීවිතය තුල්ල සිද්ධ වෙන දීවල් මනිසු දන්නේ. ති සතෙක්වත් වෙලා මහ බෝධි සත්තුව තමයි මේ කාලවලදී මේ මිනිස්සුන්ට සහ පහිටවන්නේ. ඊට පස්සි කියනවා ඔබ දැකීමෙන් අපි ඉතාමත් ප්‍රියමනාප බවට පත් වන්න සතුටුන ඔබ දෙැකල ඔබයි කතාව හලා හැම කෙනාම දැක්කමෙහම වෙන්න. එනිසා අපි පිරහිතයෙන් සතුටෙන් ඉන්න හොද කල්්‍ය අනමිතරය අපපිටඉවා කියලා හන්ස රාජ්‍යෝබ චිත්‍ර කූටට අන්ෙපා අපි ළඟ ඉන්න කියා මීට පස්සෙ කියනවා මේ රජතුමනී ඔබතුමාලා සුරාබොනාය සුරාව බව්වට පසේ මිනිස්සුන්ට සීකල්පනාව නැත්වෙනවා ඊට පස්සේ සුරා මඳින් කිය ඔන්න වහන්සේ අමරලා බැදල අරංවරෙන්කය ඇයි එහුව නිකං අපි ජීවිත නැති කරග දස රජරෝක ව්වා ඔබතුමාගේ ජීවිතය කවුරවාරි නසන්ඩ හිතවත් ඒකෙනට ස්නිින්දාවේවා. ඔබතුමාගේ කතාව නිසාම අදමමන් සුරාව නතර කරනවා කළෙක් රජ්ජුරු දිවිහිමි සුරාපානීුවන් මොනා. එකකැන බිව්වට පස්සේ නොකළ යුතු දේවල් කරනවා කියනසිහිය පිහිටිව්වට පස්සේ. ඉතින් යංකිසි කෙනෙක් සුරාපානය කරන කෙනෙක් වුනත් අද මේ ජීවිතය ජවණහන්සේකුගේ වේගයට වඩා අපි ආවිශෂගෙවෙන ඊරඟ ොහොතය අපිට මැරෙන්ට සිද්ධවෙන්න පුළුවන් කියන එක විශ්වාස කරලා අද වනත් කෙනෙක් සුරාපානයෙන් වැලකුණුත් මටනම් මේ ධර්මීට අනුව හිතෙන්නේ එයාටනම් නිවන් දකින්න පුළුවන් මයිකය ඇයි ඔහු දමනේ වෙන්නේ ධර්මයට ඔහු අඩුපාඩු අත්හරන්නේ ධර්මයාලා හත්පුරු සැසුර ලබලා. ස ඔබගේ ජීවිතය මේ මරණය ගැන කල්පනා කරලා ඔබගේ ජීවිතයේ දෝ සඩු පාඩු හදාගන්න ඇත්තං ඒ ඔබට පුත්තුම ආසිරවාදයක් වෙනවා අනාගතයට. ඊට පස්සේ ඕන රයිතුම ඒ විලාම සුරාපානය කරන්න නැතිවට සමාදන් වුණා. ඊට පස් හසරජෙකවඔය වඋනට ගැටලුවත්වයනො රයිතුමනී මේ හතාසිල්පාව කෑගහනකට ඔය අය ගහන්න හිවලේ ඔය කෑගහන්න ුරල්ලේ හඩින් සත්තුූ හොයන්න පුළුවන් නමුන් මේ මිනිස්සු කටහඩින් හොයන්න බෑන ිනිස්සුන්ගේි හිත කෝමල මීරු අදන් කියල පස්සේ බෙල්ල කපන දැනට ඒවාකිව්වා හරි හන්සේක් කියන බනම මිනිස්සු හෙමයි කිව්වා මේ ඔයා නැතුව බෑ ඔයාලා දකිට නැතුව බෑ කියලා අපේ නෑදෑයෝ අපේ හිතවත් වූ පෙන් වෙලා ඉන්න කොහොමඳ කියලා ආණඩනවා කියනවා පහෝදමන හතුරෙක් වෙනවා කියනවා එනිසා මිනිස්සු අතුරගණඩ බෑ මිනිස්සුත් එක ඉන්න හරි භයානකයි කියනවා ඉටවස කියනවා ඉති ඔබතුමාට මංගන්න සනිහසක්තියනවාන් ටජුරන්ටි කියෙන ඔබතුමාට මං ගැන සෙනනිහසක් තියෙනවාව ආදරයත් වෙනවන් ඒ හිතවක්කම සෙනහස තිබ්බට තිබුුණුන් දුර හිටිය කියලා පශ්නයන්නන්නේයක හැම්වෙලා මෙයා ලඟ ඉන්නවෙකෝ දෙනන්නේ හිතවත් අයි ආදරයයි හැමවෙලාම ළඟ ඉන්න වගේ දනෙන්නේ ඉතින් මුොහෝ දෙක් එතර හිටියල් ළඟ ඉන්න වගේ දේ නොකෝ හැබැයි තරහ කාරයා ලඟ හිටිය අන්ඳුරන්නෑ වගේ කියන ඉන්න එහකු බලාග අමනාපය ළඟ ඉන්නව කිය නො අඳුරන්නෑවාගේයහක බලාන ඉන්නවා හිතවක් කියෙනා මුහදින් එතර හිටියත් ළඟ ඉන්නවාගේ ඒනි ඔබතුමා මට හිතවත් නිසා මම ඉතින් ඔබතුමා ළඟෙන් නොව වගේ තමයි කාලෙන් කාලෙට ඇවිලමන් දහන් කතාව කරල යන්නම් මොකද වැඩි හොඳත් දබරටකෙව්. එයි නිසා හොඳ හිතවක්කාම ගොඩවක් වැඩිග තියෙන කෙනෙක් වැඩිපුර ලඟ හිටියට පස්ස ඒකයින් එයාගේ හිතවක්කම නැතිවෙන්න පුළුවන්කෙවු නිසා මගේ හිතවක්කමත් මම රැකගන ලි කාල්ටෙල්ල ඔබතුමත්යක දංකතාව කල් යන්නක. එක බුදුරජාණන්සික බුද්ධ වචනය තියෙන මා පියෙහි සමාගච්චි ප්‍රියමනාපයත්ක නිතර ඉන්ඩිපා අපපියහිච කුදාචන අප්‍රියඇත්ත එක කොහොමටත් තින්න නෝදනේ. පියානං අදස්ස නන්දුකම් ප්‍රියාහෙ දකිින්ටනු ලැබුණනම් දුකයි. අපියානංච දස්සනං අප්‍රියයි දකින බුට තුයි. ප්‍රියාප්‍රිය දෙකෙෙන්ම අවසාහිට උපදින හදුකකෝ ඉති එක බුද්ධ ගාතාවක් දම්ම පදි ප්‍රියවර්ග ඉතින් ඒ නිසා දැන් මේකෙදින් රජ්ජුරූ කියා හිටිනවාමං වැැඳලා ඉල්ලුවත් ඔබතුමාග ඔබතුමයින්ට කැමැති නැත්තා පොරුන්දුනාවගේ කාලයෙන් කාලෙයට වෙල්ලා අපිට දහංකතාව කරලා යන්න කියලා ඊට පස්සේ නක මහන්සරජ්‍ය පිළිගෙන කාලෙන් කාල්ට ඇවිල්ල දහංකතාව කරලා යනවා. ඊට පස්සේ බුදුරජාණන්ස දේශනා කරනවා ඊ රටේ මිනිසු ගොඩාාව අකුසල් දුරු කල්ල කුසල් උපදවන්න ගත්තා කියලා මේ මනුෂ්‍යයාගේ ආවශෂ ගෙවෙන කතා වාහලා. තූට මේ තේරෙනවා ඒ මිනිස්සුන්ගේ කාලේ තරක විතරක වාද විවාදේවනයි. අදකාලෙ මේ වගේ දහන් කතාවක් කියපු ගොම්ම තරකරන නි වාද කරනවන්. ුදුරජන්ස දශනාක නො ඉදාර ජරු වෙලා හිටියානන්ද අර ප්‍රධාන පැට අවද දෙන්නෙක්ටටිය සාරි පුත්තමන් ගල්ලාන දෙදෙන ජවණහන්සේ වෙලා හිටියේ අපගේ මහා බෝධි සන්තුය තතාගතයන් වහන්සේ කියලා බුදුරජාණන් වන්සේ ජ දේශනාව දේශනාකොට වදාලා දෙම් පට කියන්න මිනිස්සුන්ගේ ආවිශස්ොයවෙනි ආකාරයෙන් ගෙවෙනවා කියලා අපි ලංකාව මිනිස්සු දන්නවාද තතාගත ශ්‍රී සද්ධහරමය මිහිඳු මහරහතන් වහන්සේ තමයි අපේ මිනිස්සුන්ට දේශනා කළේ බුදුරජාණන් වහන්සේ තුන්වතාවක් වැඩම කරලා බුද්ධ ශාසනය වෙනුවෙන් වෙන්කල්ලා තිබබ මේ කෙති බුදුරජාණන් වන්සේ ජම්බුද්ධීපී පුරුවන ලද අටකුටුවලින් ගේන ලද ශාසන බීජ මිහිදුු මහරහතන් වහන්සේ තමයි ලංකාවේ වැපුරුවේ හි අස්වන්න විදිහයට තමයි ලංකාවේ රහතන් වවා සිංහල රහතන් වහන්සේ ලබිහිුණේ. සිංහල රහත් මෙහිනිින් වහන්සේ ලා බිහිවුණේ. මේ ලංකා දරණිතලයේ අහස උසට නැගෙන ස්්තූප බිහිවුණේ. නිල්ලුවන් වලාකුලක්සේ පවන්සලන ජෛසිරිමහා බෝධීන් වහන්සේ අෂ්ට්‍රඵල දෙතිස්ඵල ආදී සකළ බෝධි සමෝහයා බිහිවුුණේ. ඒවාගේම මේ ලංකාවේ අතුරනලද රත්ත මානිික්්‍ය වගේ මේ සංගරුවන් වහන්සේලා ලංකාවපුරා බිහිුණි ඔබ දැන් ඔය මාධ්‍යසුරු කරන දූල පුතාල දන්නවා ලඟදී මේ ලංකාව වෙසක් වොලට පොසංවලට දුන්න දන්සැල් දන්සැල් ලංකා සිතයහෙමේ සටහන් කරලා මේ ඒ පිළිබඳව මිනිස්සු කතා බහවන තු ලංකාව පුරෝ සිංහල බෞද්ධ මිනිස්සු ඉන්න ප්‍රදේශ පුරාතනිකරම දන්සැල් ඉතින් දන්සැල් දෙනවා කියන එක ලංකාවට කවුරු නිසා ඇතිවිච්චිකක්ද මිහිදු මා රතන් වහන්සේ නිසා. ඉතින් බලු බුදුරජාන්සගේ ධර්මයේ නැති ලංකාවේ බදුරජාන්සගේ ධර්ම නැති ප්‍රදේශවෙල කොතනකව දංසලක්නෑ ඒ පැතිවල දන්සලක්නේ අනත්තයට දෙනවා කියෙ එකක් නෑ ර බුදුරජාන් වන්සගේ ධර්මය පැතිරිල්ල තියෙන ලංකාව ප්‍රදේශවල දන් දෙනවා කියන කත්වය. දන්සල් තියනවා කලෙකත්ව. වින් ඒනිසා හරි මතුමා හරාතන් වන්සේ නිසානම යහපත වනේ ඉතින් කෙසේ නමුොත් අපි මේ ධාම්සාකච්ඡාව දහන්කතාව අපි කතා කළ යුතු කාරණාවක්තාමයි අපි ආවශස වේගෙන් ග වෙන. දෙන් මම අදමැර අපපත් වූ නොත් ඉතින් මගේ මනුස ජීවිතය අයුසි කර ඔබ ඔබ මිය ගියොත්තේම ඔපගේ අයුසිවර තප්පරටිවර එට වෙනම ලෝකක වෙනම රූප සබ්ද ගන්ද රස පහස තියෙන රංකාවක් කියලෙකක් දන්නවද දන්නේෙත් නෑ කොහහි ඉපදීද කොතන ඉපදීද. ඒ නිසා කල්පනා කල්ලා බලන්න මනුස්ස ජීවිතේ අපි මැරිලා ය පහ උපදිනවා කියෙන ීලළඟ මොහොතේ මැරෙනවාන රන්ඩු කරකර ඉදදි මැරුණුෝ ඔය දොස් කියඇදදී මැරුුණෝත් ඔය දේශපාල නාල කලංචිවලට ඔොලු අවල්රගෙන ඉන්න වෙලාක මැරුණෝ. ඊළට රාගගේෙන් පිච්චන දේශෙන් පිච්චන මෝහෙම පිච්චන වෙලාක මැරුුණොත් එෙම කොහහි උපදීද. ඒ නිසා මේවා කල්පනා කරන්න වටිනෝ. ඉතින් ඔබ හලතියනවනේද අරක සූත්තරයි මට මීමොහො තෙහිතුන ඒ කාරණාවන් මතක් කරන්න ඕන කියලා. ුදුරජාන් වහන්ස වදාලනයේ අරක කියල ශාස්තතුරූන් වහන්සෙනමක් පහළ වෙලා ඒ අරක ශාස්තෘරූන් වහන්සේට සිය ගනම් තාපසිව ශ්‍රාවකයෝ විදියට ඉද්දී. මනි මනුස්ස ජීවිතය ඉතාමත් චූටි කාලයක් තියෙන්නේ ඉක්මනින් ගෙවිල යනවා දුක් සහිතව පීඩා සහිතෝ ජීවත් වඩ තියනෙ කත්තබ්බං ගුසලන් කුසල් කරන්න චරිතබ්හම් බ්‍රහ්මචරයා ධර්මය හැසිරෙන්ට නත්ති ජාතස් අමරණ ඉපදුන කෙනෙකුට අමරණය බවක් නම් නෑ කියලා ශ්‍රාවකය හික්මෝනෝ. මේ ජීවිතී ගැන තනාගතින පිණිබිින්ඳුවක් වගේ කුියදා වෙටලයයිද දන්නේ. ඒසක් කුසලයේ දෙන්න කෙල හික්මොවනෝ. ඊට පස්ස අරක ශාස්තරන් වහන්සේ ශ්‍රාවකයන්ට දහම් දෙසනො වැස්ස වහින වෙලාවකට දියපුු බුළු හටගන්න. ළඟ ත අපේ දිය බුපට නැත යනවා ආන වගේ තාමත් කෙටි කලයකින් අපි ජීවිතය නැතිරලෑනවා පොඩ්ි කාලයක් කලදර පිට ජීවත් ඉන්නතින් නිසා කුසල් කරන්න ධර්මින් හැසිරෙන්ටි කියලා දයේ ඇඳපු ඉරක් ඉතාමත් ඉක්මනින් පෑහිලෑනවා අපේ ජීවි දයේ ඇඳපු ඉරක් වගේ කිව ඊලන්න කඳු මුදුනින් හටගත්ත කඳු මුදන කර ඉඳලා එන ගංගාවක් වේගෙන් පහලට ගලාගෙන ඉද්දී ඒ ගංගාව නතර වෙන තප්පරයක් නෑ වේගි පාලට යනවා ඒවාගේ අපි ආය්‍ය නතර වෙන තප්පරයක් නෑමින් ජීවිත මේ ආවශ්‍ය නැතිවෙලා යනවා. වීළඟට කටට කුණු කෙලටිකක් අවුද්ධවගට වේගෙන් තුක් කියල කියල ගහනවා කටීතියාගෙන ඉන්නේ ඒවාගේ උපන්සත්වයාට වේගෙන් ආශ නැතිවෙලා ය ඟට දවසක් මුළල්ලි රත්වන යකඩයකට මස්චට් මස් කෑල්ලක් හරි වතුරු ටිකක් කරි දැම්මොත් වැටින පමා විතරයි වාස්පයලා පිච්චිලයන ආන්නේ වගේ අපි මේ උපන් සත්වය මේ උපදිනවා මේ මැරෙනු. ඊට පස්සේ කියනව මේ විදිහට මරණයට ගිෙනෙන ගවක් මරණයට ඇදගෙනය නම්. තියෙන තියෙන පියවරක් පාසා. මරණයටමයි ලංවෙන්නේ. ආනේ වගේ අපිත් මේ කතා කරන වචනයක් වච්චනයක් පාසා. ගෙවෙන දවසත් දවසක් පාසා මරණයට මයි ලංවෙන්. තින් බුදුරජාණාන්ස දේශනා කරන ඔ අරක ශස්තුෘුන්ාහන්ස විදියට ධර්මයේ දේශනා කළ මිනිසුන්ගේ වයස අවුරුදු හැටදාහක් තියෙන කාලෙන්. ඒකාල මනිසුන්ට තිබ්බ සීතල උණුසුම බඩගින්න පිපාන්සේ මළමුත්්‍රා කිරීම කියන ලෙඩහය විතරයි. වෙන කිස්සිම ලෙඩක් නැවුලුව කැක්කු අන්දිිකැක්කුන් සීනී ආතරයි ටි පිරිිකාක් කොලෙස්ට්‍රෝල් මෙහි මොනෝවන්මනෑ. බඩිගින්න දේනවා පිපාසිදේනෝ මළමුත්ත්‍රා කර්ඩ දේනවා සීතල දෑනව උනුසුමදේනවා. ඒවාගේ ආ ආබාධඩු අවුරුදු හැටදාහා කාවිස තියන කාල්ලෙ තමයි අපමිඳම් බ්‍රහ්මණ මනුස්සානං ආයු කියලා මේ මනුෂ්‍යයාගේ ආවිස චුට්ටයි කියලා බණකිල්වේ. ඊ ධර්මේ අහලා මිනිස්සු කුසලේ ේදිලා බ්‍රහ්මලෝකී ගියයක්ක ෝ ඉතාපසයාගේ ශිෂ්‍ය පිරිසොක්කොම. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහනෙන මේ. උපන්සත්වයට නොමැරී සිටීමක් නන්න ෑ ඉක්මනින් කුසල් කර ගණඩ කියරම අවුරුදු හැට දහක් තියෙන කාලේ ලෙඩ හයක් තියෙන කාලව විතාප සැකිවවේ ඔයසා අරක ශාස්තරන් වහන්සේ. පින්වත් මහනය ඔය වාක් ෙටික ඔය විදිහට මේ හරියටම ගැද පෙන දැන් කාලයට. දැන්කාලේ මනුස්සෙක් වැඩිම කාලයක් හිටියෝ අවරුදු සීයක්කෝ ඊ ුට්ක් වැඩී. ඉතින් මිනිසුන්ට ලෙඩ දුක් කියනෙ කටානුවක් රෝග නවානුවක් ව්‍යාදිි දෙසියතුුණ අන්තර ඕක තව තව වැඩි වෙලා කෝටි ගණන් ලෙඩ අද කාලෙ. කරදර ඉවරයක් නෑ. ගංවතුර සුනාමි, සුලිසුලන් තාඩන පීඩන ආර්ථික ප්‍රශ්න, දේශපාලිනිික ප්‍රශ්න, සමාජීය ප්‍රශසන, කෙලිස් ප්‍රශ්න, තාක්ෂනික ප්‍රශසන. ව ඇසි හුළංවලින් එ ප්‍රශන ඉරතු ප්‍රශන මේවාගේ ප්‍රශ්න කූටය අද ගාලෙ තියෙනු ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මනුස්සික් අවුරුදු සීයක් ජීවත්වෙනවන එයා ඉරතු තුන් සීැයි ජීවත්යෙන්න්නේඉ හිම් මේ සීතල ඉරුතු සීයයි ග්‍රීස්්ම ඉරතු සීයයි වස්සාන ඉරුතු සීයයි ඉරුතු තුන්සී අයි ජීවත්වෙන අවුරුදු සීයක් ජීවත්වෙන කෙනා. ඉහෙනම් අපේ ජීවත්වෙලා ව අවුරුද්ද කවුරුද්ද පාස අර දිවිුතු තුන්සයෙන් අඩුුවෙනුවන් අවුරුදු විශස්සක් ජීවත් වෙච්ච කෙනා ඉරතු හැටක් ඉවරයි තුන් සීජ. අවුරුදු තියහක් ජීවත්ව වෙච්ච කෙනා ඉරුදු තුන්සීයෙන් අනුවක් විවරයි අවුරුදු පනාහක් ජීවත් වෙච්ච කෙනා ඉරුත්තු තුන්සිය ඉංකසිය පනාාක්ක්‍යවරයි. මේ විදිහට අවුරදු සීියත් ජීවත් වෙන කෙනා ගැන කියන්නේ මේ ආදකාලය අවුරුදු හැටයි හැත්තැවන මිනිස් න්නේ. තුරු මේවත් අවත් අඩුවෙනවානේ. බුදුරජාන් වහන්සි දේශනා කළ ඉරතු තුන්සියත් ජීවත්වෙන කෙනා මාස ඉද්දාහස් දෙසියයි ජීවත්වෙන්නේ. අවුරුදු සීයක් ආවිෂ කෙනාට මාස එද්දහස් දෙසි යයිතිෙන් දෙැම් මේ ගාපි කැලැන්ඩරී ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රීල් කියලලා මාස ඉවර ච්ච ම කලැන්ඩරි කොල කඩකඩාදා නම් ජීවත් වෙන තියෙන මාස ගාන ඉවර වෙලා තියන්නේ ජීවත්වෙට තියෙන මාස ඉද්දහස් දෙසිය ඉද්දහස් දෙසයෙන් තම එක එකක දැන් අඩුවන්න එතකුට අවුරුදු දහයක් ජීවත්ව වෙච්ච කෙනාට මාස එකසය විශ්සක් මේ විදිහට අඩුවේවිය අන යිදට ගන හද බල මදැම මතකින් කියන්නේ. එතුකුට මේ විදිහෙට ඔබ පොඩ්ඩක් කොලයක්පෑන කැරම් ගනන් හද බලන්නකෝ අපි දැන් මේ වෙනකුට පොච්චර කාලයක් ගෙවල ඉවරයිද කියැන මෙහෙම බලන්න අවුරුදු හැත්තෑවක්තීවත්වෙනවා කලා අද කාලෙ මිනිස්සු ජීවත්වෙන්නේ. අවුරුදු හැත්තෑවට මාසකීයද. තුරු දැම් මාසකීයක් ගෙවිලද තව මාසකීයි දන්න තියෙන. දදු හැත්තැවට ඉරුතු කියයිද ඉරුතු කියියක් ගවුණ තව ඉරුතු කියයක්ද ඉන්නතිෙන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ද මාස දවස් පහ පහළ වේවා දෙදස් හාරසියයි දවස් පහළවක් ගත වනා කියන්නේ අ දෙදස් හරසියන් එකකාඩුවෙන්න්න ඕු ඒ දුරජාන්ස දේශන කරන වුදු සීයක් ජීවත්වන කෙනා රාත්‍රී තිස්හයදාහක් ජීවත්වය නවා. රාත්‍රී තිස්හය දාහක්. හිම වැටන රාත්‍රී දොළස් දහයි ග්‍රීස්ම රාත්‍රී දොදහයි වැ රාත්‍රී දොළොස්දාහයි. රාත්‍රී දොළොස්දා. එන ගෙවෙන ගෙෙන රාත්‍රීෙන් අ දොස් දැහින් අඩුවෙන්න්නු. වුදු සීිය ජීවත් වන ගෙන ගැන කියන්නේ දැ. න්සි හට පහින් අවුරුදු හැත්තෑ වැඩි කල්ලා එදොට බලන්න සාාත්‍රී සීයක්ක් ගෙවුණා දැ කියයක් ගෙවුණාද. මිසිකල් සෝලල්ට ගීියක් ගවුුණාද චන්ද බලන්න කියක් ෙවුනද ක්‍රිකට්වලට කොච්චරගෙවුණාද නාට්‍ය බලන්න කොච්චරාත්‍රී ෙවුණනද ෆිල්ම් බලන්නට කොචරගවුුණද ඒ අතර රෑල් වනිකල් බනක් අහතයන්නේ ජීවිතරි කී දවසයිද කියලා. කාමයෙන් ජීවිතය ගෙවෙනවා කාමයෙන් නැතුව ජීවිතය ගෙවෙන මේ රාත්‍රය තිස්සයි දහන්. උපෝසතේටත් පෝය දවසටත් සිල් සමාදන් වෙලා සංවරෝ රාත්‍රී ගෙවන් නැති ජීවිත කොච්චල තියෙනවත්. බීපු රාත්‍රීගීයද නොබී පුරාත්‍රීගීයද බුදුරජාන් වසේ රාත්‍රී ගානත් ගණන් කරලා කිවවා. මහනෙනේ. ශාත්‍රී තිස්හයදාහක් ගේ ජීවත් වෙන කෙනෙක් හැත්තෑ දෙදහස්වාරයක් බත් අනු බව කරනවා. තිස්හයදාහක් මේ ජීවත් වෙන කෙනා හැත්තෑ දෙදහක් බත් අනු බව කරනවා. ඒ කියන උදේ හවස මේ බත්මුර තුනක් නෙ තුන්වෙල නවේ තුන්වෙල නෙවේ මේ කියන්න මොේ උදේ හවස වේල් දෙකක් අනය එකක් ගැන කිය නෙමේ තිස්සයි දහයිව දෙකක් ඇැත්තෙදදි දහයින් එතිකුට වේයු දෙක ගානය කැවෝත් එහෙම හැත්හැ දෙදහස්වාරයක් බත් කනවා මුදේට හවසට කිම වැටෙන කාලේ විසි අතර දහස්වාරයක් ග්‍රීස්ම කාලේ විසි අතර දහස්වාරයක් වැසි කාලේ විසි අතර දහස්වාරයක් මේ බත් කන ගානකිවි මව්කිරබීපු කාලෙත් එකතු කල්ලා ත්ව ඇරදදුන කාලෙත් එකතු කරලා මොනවද බත්වරදුනි තරහා ගියට පසේ බත් කන්නේ දුකට පත්වනට පසේ බත්කන්නේ ලෙඩ වනට පස බත්කන්නේ උපෝසත සිල්ගත්තර පසේ බත්කන්නේ මලාභයක් වුණාම බත් කන්නේ මේවාත් එකතු කොල්ලා තමයි ඔය බත්වාර ගාන කිව. දුර එහනම් බත්වාර ගාන පොඩ්ඩක් හදල ී බලෑම් බත්වාරගීයක් කාලා තිනෙනව දවුරුදු හැත්තවට තව බත් කන්න තියෙනෙ කොච්චර කාලයද කන බත් පතක් ගාන ආයස කිවි දෙ. ජන්වස් දේශනා කළ මනුසයගේ ආයුෂ ගැන කියලා දුන්නන. ඊර්වාාසය මනුස්සේ ජීවත්වෙෙන ඉරත්තු ගාහනත් කියල දුන්නන ඊර් පාසේ මාස ගාන අරද මාස ගානත් කියල දුන්නනම් ජීවත්වෙන රාත්‍රී දවල් ගානත් කියල දුන්නන කන බත්පිඩවල් ගානත් කියලා ගනන් හදල දුන්නන බුදු කෙනෙක් විසින් ආය මොනවදඇැහුව කියල දෙන්න ඕන්නන්නේ එනිසා පින්වත් මහනනේ සාාවකයාට හිතේසිී ශාස්තතුරන් වහන්සේ නමක් විසින් කළ යුතු සියල්ල තතාගතෙන්න් වහන්සි දේශනා කළ. ඒ නිසා ප්‍රමාද වෙන්ඩෙ පා කුසල් කරන්න පව්වැඩනම් කරන්නඩ එපා දෞසින් දවස වේගින් ජීතය ගිවෙනවා කියලා අප්‍රමාහදී බව ගැන බුදුරජාණන් වහන්ේ දේශනා කළ මේ සුල්ලු තප්පරයක්වාගේ මේ ලැබුනැක්ෂන ශම්පත්තිය අහිමිකරගෙන පස්සේ අඩන්ඩවේ කිව්වා ශෝක කරන්නවෙේ කිව යෝ අපිට කරගන්න බැරිවනා කියව. ඒනිසා මේ ලංකාවේ මිනිසු ඒවිදිීට මැරුණේ. ජීවිතයට අර්ථයක් එකතු කරගෙන නෙවෙයි. මදු මහරාතන් වහන්සේ ලංකාට වැඩියට පස්ස තම මිනිසුන්ගේ ජීවිතයට අර්ථයක් ලැබුණ. මේ ගෙවන රාත්‍රීවල කුසලයක් රැසුණේ කන බත් පිඩක් පිඩක් ගානේ මිනිසුන්ගේ ගෙවෙන ජීවිතවල් සුග ජවිත ආර්තයක් එකතුනේ මිහිඳදු මහරතන්ස වැඩී නිසා. නැත්තන් ගවෙන සෑම රාත්‍රියයක් මරාගදේශු මොහෝලෙගෙ වෙනවා. තිං අපේ මිනිස්සුරහාරන් ශසිංහල මිනිස්සු රහත් වුණා මඟපල් ලැබවා. සැවබත් මරණය ගැන් හිතන්න කොයි වෙලාගේ කොයි මොහොතේ පඩිපෙළෙකින් වැටල්ලා සතෙක් සරපයක් කාලා කනේක දිරවගණඩ බරූ උුම ගණඩ බරුව නාහරයක් පුරලා. මොනෝහරි කරමෙකින් අපේ මරණ සිද්ෙන්න්න පුුව ඊට කලින් මම් පින් කරගන්න ඕන කුසල් කරගන්න ඕන ධර්ම යහන්ඩ ඕන ධර්ම මේ සීකරන්න ඕන කියලා අර දහම පැත්තට එන්ඩම හිත හදාගන්න. ඉසින් මේවා ලංකාවේ මිනිස්සු දන්න ඇතුව හිටපුයි අඳුර මිඳු මහරහතන් වහසය නැමති අරහත් ප්‍රදීපයෙන් දුරු වී ගියා. මිහිඳු මහරාතන් වහන්සේ නැමැති මිනි පහනි තතාගත ශ්‍රීසත්්ධරමේ නැමති ගිනිසිරුව දැල්ලුුණඒ යාලෝකයෙන් මේ ලංකාවමඒ කාලෝක වුණා මනි සුංගිහිත් තාලෝකමත් වන. එස ඔබත් ජීවිතයේ අස්තීර බව ගැන කල්පනා කල්ල වාහවා කුසල්ලේටෙන්න්ඩ අඩු පාඩ දුරුකරගඩ ජීවිතය හදාගඩ. ඒ සඳහඔබට වාසනාවල බේවා. මේ ජීවිතයේ අතාාර්ථය අපිට කියල දුන්න අපගේ අනුබුදුම හිඳදු මහරහතන් වහන්සේට කෝට කෝටිවාරයක් නමස්කාරවේවා. සියලු වියෝ මේ පින් අනුමෝදංවෙත්වා දෙවියන්ග දෙවිය අපි සුරුව අඩ අාවරදිනේ වෙත්වා පුන්න්‍ය අනුමෝදධනාවෙන් සතුට වන දෙවියෝ මේ සියලු දෙන ආරක්ෂාකරත්වා කෙල පින් පවනෝනවා. එව අගේම මේ පින්වතුන් නමින්මිය පරලෝගිය එ පියදාස මහත්ම ආර්ජයකයේ ඇල්බි හාමි මහත්මිය සුමනා වීරසිංහ මහත්මය සාන්ත වීරකෝම් මහත්ම මවින් ගුණ සේකර මහත්ම ද සියලු දෙනාට ඔබ කවරුත් නමේිය පරලෝගී ඥාතින්ට මේ පින්ං පරලෝසිැපය පිණිසවේවා. මේ යුගේ ගෞතතුම් බුද්ධ සාාසනය ගැන අපිට කියල දුන්න අපගේ පරම පූජනය ගුරු දෙවිඳදුට නිදුක් නිරෝගී දිර්කාායි සුමලබේවා. ඒවාගේම ගරතර මහ සංගරටනයට ලක් වැසිලූ ඇසි පිළිවෙත් පුරුණ සංඟරුවනට සිල්මාතාවරුන්ට මේ වේගෙන් ගිවී යන ජීවිතයේ සාාසනය තුළින් ආලෝකොමත් කරගෙන සසර දුකින්නේ දහස වන්න වාසනවල පේවා. විශේසයෙන් මේ සකළ පුන්නේ සම්බාරය ඩියෝන් වීරකෝම් පුතාට අනුමෝදන් කරනවා එපුතාගේ කතන හැකියාව දියුණුවේවා මිඳු මාරාතන් වහන්සේ අපිටල් ලබාදුන් ශාසන දායා දෙයානු භාවි බුද්ධහනු භාවෙන් දම්මානු භාාවෙන් සංගානු භාවි අද මේ ධනමදානය පිම් බලි ඩියෝන් වීරකෝම් පුතාගේ කතන හැකියාව ඇතිවේවා ඒ අහබා්ධ කර්ම විපාක දුරින්ම දුරුවෙලා යහපත සැලසේවා කියලාපිසිටත් ප්‍රාර්ථනා කරනවා. ලෝක යංකිසි කෙනෙක්ෙ වැනි දෝ සාඩු පාඩුුවලින් ඉ අනන් යට ඒ දෝ සාඩුපාඩ දුරුවී යහපත සැලසේවා. ඒවාගේම දිලාන් මහත්මා නිලෝකා අකයෙන් ඒවාගේම ඒ පවුලි සියලු දෙනා සුජීවත්ව සිටින දොස්තර රංජිත් වීරකෝම්පියානං චන්ද්‍රාණ්‍ය වීරකෝම්මෑණයක් සිග ෑනියන් ඇතුළූප සියලු දෙනාට නිදුක් නිරෝගීසුවල් සැලසේවා ධර්මදානයට සම්බන්ධන සියලු දෙනාට සසල දුෙන්නේ දහන්ස් වඩ වාසනාව ලබේවා. ඒවාගේ මද ධර්මස්ශ්‍රවනය කළම මේ ස්‍රද්ධාහරපහරණය ඔස්සේ ලක්විරු ගුවන් දිලිියෝස්්‍යයන්තර ජාලය ඔස්සේ ඔබ සියලු දෙනාට මේ වේගෙන් ගෙවී යන ජීවිතයේ මනුසසි ජීවිතයේ අර්ථතයක් එක තුකරගණ්ඩ දුකින්නේෙ දහස් වට ඔබට වාසනාව ලබීවා, චතුරාරි සතති ධරමීම අවබෝධ වීවා තිරුවන්සර්මය නමගු.